රේනෝ සිල්වා කිව්වහම කවුද නොදන්නේ? හිරු මාධ්‍ය ජාලයේ අධිපති තමයි රේනෝ සිල්වා කියන්නේ. ඔහු ප්‍රසිද්ධ චරිතයක්. වර්තමානයේ ඔහු සීමා සහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් පුජ්‍යලික සමාගමේ කොටසක් වන ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන්විදුලි ජාලය ලෙස සැලකෙන සීමා සහිත ඒසියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්හි සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඔහු ස්කයිලයින් පැසිෆික් රියල් ස්ටේට් ප්‍රයිවට් ලිමිටඩ් සහ වයිට් ලෝටස් ෆැෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්හි කොටස්කාරත්වයද දරනවා. එය සිංගප්පූරු විලාසිතා ලේබලේ වෙන රවුල් සමග බලයලත් ගිවිසුම ගත වෙලා තියෙනවා. සීමා සහිත ස්කයිලයින් පැසිෆික් රියල් ස්ටේට් ප්‍රයිවට් ලිමිටඩ් ඒසියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්හි එකම කොටස් හිමියා ලෙස ලැයිස්තුගත කරලා තියෙනවා. එය රේනෝ සිල්වා සහ ඔහුගේ දෙමාපියන් සතුයි. මීට පෙර රේනෝ IAA ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රචාරණ සංගමයේ ශ්‍රී ලංකා අංශයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරලා තියෙනවා. ඇත්තටම ඔහුව මට මුලින්ම හමු වෙන්නේ බුරැල්ලේ කොලට්ස් ගොඩනැගිල්ලේ තිබුණු සිරස සහ යස් FM වෙළදාංශයේදී. ඔහු තමයි යස් FM වෙළදාංශයේ කළමනාකරු ලෙස එවකට කටයුතු කළේ. සිරස FM මාධ්‍ය ජාලයේ වෙළදාංශයේ කළමනාකාරීවරිය වුණේ ප්‍රීති ගුණරත්න. ඉතින් ඒ කාලේ රේනෝ කියන්නේ ඉතාම කඩවසම් දක්ෂ කාර්යශූර පුජ්‍යලේ. ඔහු ළඟ තිබුණ විශාල ව්‍යාපාරික ඥානයක්. ඒ දේ තුලින් තමයි හිරු FM ගොඩනැගින් ඇත්තේ. ඔහු රට වෙනුවෙන් කළ සේවයට උපහාරයක් ලෙස විශ්වකීර්ති මාධ්‍ය ශූරි ජනප්‍රසාද යන ඉහළ මාධ්‍ය ගෞරව නාමයේ හා ගෞරව සම්මානෙන්ද පිදුම් ලැබුවා. ඒකම ජාත්‍යන්තර ප්‍රචාරණ සංගමයේ ශ්‍රී ලංකා පරිච්ඡේද ඉතිහාසයේ ලාබාලතම සභාපතිවරයාද වුණා. ඒසියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සතුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන හිරු TV එය දේශීය භාෂා නාලිකා දෙකක්, හිරු FM සහ ෂා FM, ඉංග්‍රීසි නාලිකා දෙකක්, ගෝල්ඩ් FM සහ සන් FM සහ එක් දෙමළ නාලිකාවක් සූර්යන් FM ඇතුළු ජාතික ගුවන්විදුලි නාලිකා පහකින් යුත් දකුණු ආසියාවේ විශාලතම පුජ්‍යලික ගුවන්විදුලි ජාලයේද හිමිකාරත්වයේ දරන්නේ රේනෝ සිල්වා. මෙම සියලුම නාලිකා අදාළ වෙළඳපළ තුළ පෙරමුණගෙන සිටින්නේ ගෝල්ඩ් FM අංක 1 ඉංග්‍රීසි නාලිකාව, සන් FM අංක 1 ටීන් ඉංග්‍රීසි නාලිකාව, හිරු FM අංක 1 ජන වෙළඳපොළ සිංහල නාලිකාව, ෂා FM යොවුන් නාලිකාව සහ සූර්යන් FM වැඩිපුරම සවන් දෙන දෙමළ නාලිකාව වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයට අනුව ඉහළම ශ්‍රාවක ශ්‍රේණිගත කිරීම සහ කාර්ය මණ්ඩල 1200කට අධික සංඛ්‍යාවක් සිටින ඒසියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 සහ 37 වැනි මහලේ පිහිටා තියෙනවා. එහි ශ්‍රී ලංකාවේ එකම නවීනතම චිත්‍රාගාර සංකීර්ණය කොළඹ නගර සීමාවේ හිතාමතා ඉදිකර ඇති වර්ගාඩි ලක්ෂයකට වඩා වැනිවන අතර එහි දිගාඩි 100ක් සහ පළලාඩි 80ක් වන විශාල රූපවාහිනී චිත්‍රාගාර හතරකින්ද සමන්විත වෙනවා. හිරු TV යනු ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ජාතික නාලිකාව වන අතර එය ගෝලීය ප්‍රමිතීන්ට සමගාමීව රූපවාහිනියේ නවතම තාක්ෂණයන්ගෙන් සමන්විතයි. අද සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 900කට වඩා වැටි වටිනාකමක් තියෙනවා. රේනෝ කියන්නේ හොඳ බෞද්ධ තරුණයෙක්. ඔහු බුදුදහම වෙනුවෙන් ඇපකැපවී වැඩ කරන සත්ගුණවත් ව්‍යාපාරිකයෙක්. මේ තොරතුරු සමග ඔබට ගෙන ආවේ රේනෝ සිල්වාගේ නවතම නිවසේ රූපරාමු කීපයක්. මේ තොරතුරු අන්තර්ජාලයෙන් අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.